ඔබේ ආයතනයේ පැමිණ සහන මිලට පූර්ණ ශාරීරික වෛද්‍ය පරීක්ෂණයක් දැන් කිංස්වේ රෝහල් ඡාලයේ වෙතින් අවතන්න 07.07.25.25.25 පුද්ගලයන් 7 දෙනෙකුට මරු කැඳවමින් දියතලාව ෆොක්ස් හිල් මෝටරත දහවන තරඟයේදී සිදු වූ අනතුරට එහි තරඟ සංවිධායකයන්ට චෝදනා කිරීම නිවැරදි නැතයි මෝටරත දහවන ශූර උපුල්වන් සේරසිංහ මහතා පවසනවා. අනතුර සිදු වූ තරඟිසව්වට එක්ව සිටි ඔහු ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මෝටරත්යක් පෙරළීමත් සමග ප්‍රේක්ෂකයන් ආරක්ෂිත කලාපයෙන් බැහැරව දහවන පතේ දෙසට පැමිණි බවයි. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටරත් සහ යතුරුපෙති දහවකින්ගේ සංගමයකව සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්ුණේ පසුගියරිදයි. තරගාවලියේ පස්වරුවේ පැවති මෝටරත් දහවන තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 21 දෙනෙක් තුවාල ලැබුවා. අදාළ අනතුර සම්බන්ධයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අනතුරට ලක් වූ මෝටරත් දෙකේ රියදුරන් අතරංගුවට ගෙනුණු අතර පසුව ඔවුන් මේ මාස 30 වෙනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කෙරුණා. මෙම දහවන තරගයට එක් වූ දහවන ශූර උපුල්වන් සිරසිංහ මහතා කියා සිටියේ අනතුර ඉතා කෙටි වේලාවකදී සිදු වූ එකක් බවයි. ක්‍රීඩාව දන්නේ නැති ජනතාව දැනගත යුතුයි. මෙම ලංකාවේ තියෙන තරඟපත වලින් තරඟ නරඹන්නන්ට උපරිම ආරක්ෂාව තියෙන තරඟපතයක් තමයි සුපර් ක්‍රොස් කියන්නේ. මොකද තරඟපතේ තියෙන අවම අඩි 5ක් 6ක් පල්ලෙහෙන් තමයි තරඟපතේ තියෙන්නේ. තරඟ නරඹන්නන් ඉන්නේ අවම අඩි 5ක් විතර උඩින්. ඉතින් මම හිතන්නේ මේ 18 වෙනි ඉසව්වේ තරඟකරුවන් 18 දිනක් හෝ 15 දිනක් තරඟ වැදුනා. ඉතින් මේ තරඟ වැදීමේදී මොකද මේ තරඟ 15 දිනේ තරඟ වැදිනවා කියන්නේ ගොඩාක් හොට් ඉවෙන්ට් එකක්. මේක ඇත්තටම ටිකක් තරඟකාරී තරඟයක්. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ තරඟය පවත්තලා පළවෙනි ලැප් එකේම ලැබ් භාගයක් යනකොට එක තරඟකරුවෙක් කාර් එක පෙරලා තියෙනවා. ඉතින් මේ පෙරලා තියෙන අවස්ථාවේ තරඟ නරඹන්නන් අඩි 5ක් උඩේ කඳේ හිටපු අය කඩාගෙන ඇවිල්ලා තියෙනවා ඒ එක ලයින් එක අයිනකට. ඉතින් ඒ අයිනකට ඇවිල්ලා ඇත්තටම මේ ඔෆිෂියල්ස්ට ඒ කොඩි වලින් සංඥා දෙන අයටවත් ඒක කන්ට්‍රෝල් කර ඒගොල්ලෝ කොහොමද කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒගොල්ලෝ රේස් එකේ මොකද ඒගොල්ලෝ තෙලියට ඇවිල්ලා තිබ්බා පෙරලිච්ච තරඟකරුවාගේ තත්ත්වය මොකද්ද කියලා බලන්න. මොකද ඒක අපි ඒගොල්ලොන්ගේ යුතුයකම තමයි රේස් කන්ට්‍රෝලර්ට ඒක ඉන්ෆෝම් කිරීම. එතකොට ඇත්තටම කිය යුතුයි මේ එක තරඟයක් වටයක් යන්න තප්පර 46 යන්නේ. මේ තප්පර 46ක් ඇතුළත සිදුවෙච්ච අහඹු සිදුවීමක්. නමුත් එහෙම ඇරෙන්න මේ ක්‍රවුඩ් කන්ට්‍රෝල් එකවත් සේෆ්ටි නැතුවවත් වෙච්ච සිදුවීමක් නෙවෙයි. මේ තප්පර 46ක් ඇතුළත හදිසියේ ඇතිවෙච්ච සිදුවීමක්. ඉතින් ඒක මං හිතන්නේ සියලුම දෙනා දැනගත යුතුයි. මොකද හේතුව මේක අපි මවලා දේවල් කියලා වැඩක් නැහැ. මොකද හේතුව සමහර අය කියනවා විසිබිලිටි නැහැ, වතුර ගැහුවේ නැහැ. වතුර ගැහුවත් මඩ එනවා. රයිට්. ඒක දැනගන්න ඕන. මොකද අපි තරඟ කරුවන් හැටියට දැනගත යුතුයි. ඒ සර්ෆස් එකේ Tamanගේ ස්පීඩ් එක මේන්ටේන් කරන්නේ කොහොමද කියන එක. මේ අතර දියතලාව ෆොක්ස් හිල් මෝටරත් දහවන තරඟයේදී සිදු වූ අනතුරු සම්බන්ධයෙන් තරඟාවලියේ සම සංවිධායකින් වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ඊයේ රැසූ එම සංගමයේ තීරණය කළා. මෙම තරඟාවලියේ ආරක්ෂාව සඳහා යුද හමුදා සාමාජිකයන් 600ක් සහ පොලිස් නිලධාරීන් 200 දෙනෙක් පමණ රාජකාරිය යුදවා සිට ඇති බව සඳහන්. අනතුරු සිදු වූ ස්ථානයේද ආරක්ෂක අංශ නිලධාරීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර පිරිස පාලනය කිරීමට එම පිරිස් උත්සාහ කළද දහවන පතේ අසලට සෙනඟ රැස්වීම වැළැක්වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමේ ප්‍රකාශකෙක් පැවසුවා. අනතුරු සම්බන්ධයෙන් රක්ෂිත බඳනාගාරගත කර සිටින රියදුරන් දෙදෙනාගේ නීතිමය වියදම් දැරීමටද ඊයේ රැස්වීමේදී ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමේ තීරණය කර තිබෙනවා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.